හැමදාම එකම දේවල් කරන්න සහ බලන්න තියෙන කම්මැලි සංචාරක ගමනාන්තවලට යන්න කවුරුත් කැමති නෑ. අන්න ඒ හින්දා ජීවිතයේ එක වතාවක් විතරක් ලබා ගන්න පුළුවන් අත්දැකීම් අපිට ලබා දෙන සංචාරක ගමනාන්ත මේ ලෝකයේ තියෙනවා අපිට බලා ගන්න පුළුවන් වෙනවා. මෙහෙම තැන් වීඩියෝ එකකින් හරි අපිට දකින්න ලැබෙන්නේ ගොඩක් කලාතුරකින් නිසා අද මේ වීඩියෝ එකෙන් අපි එහෙම දුර්ලභ සහ පිස්සු හැදෙන භයානකම සංචාරක ගමනාන්ත රාශියක් ගැන කතා කරමු. මුලින්ම අපි කතා කරන්නේ ලෝකයේ උසම කන්ද බවට පත්වෙන එවරස්ට් කන්ද තරණය කරන සංචාරකයන් යන භයානකම සංචාරක මාර්ගය ගැන. ඒ විදිහට මේ එවරස්ට් කන්ද මුදුනට යන්න මාර්ග කිහිපයක්ම පිහිටලා තියෙනවා වගේම ඒ අතරින් භයානකම මාර්ගයක් තමා කුම්බු අයිස් ෆෝල් කියන නමින් හඳුන්වන්නේ. හරියටම මුහුදු මට්ටමේ ඉඳලා මීටර් 5500ක් වගේ උසකින් පිහිටලා තියෙන මේ අපි කතා කරන ස්ථානය නම් කරලා තියෙන විදිහටම නිරන්තරයෙන් හිම කන්ද දිගේ පහළට කඩාවැටීම් සිදුවෙන මාර්ගයක් බවට පත්වෙනවා. ඇත්තටම මාර්ගයක් කියලා කිව්වට හිමවලින් වැහිලා තියෙන කඳු ගැටයන් ප්‍රපාත වගේ දේවල් විතරයි අපිට මේ මාර්ගයේ දැක ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේ මාර්ගයේ ගමන් කරන මිනිස්සු අනිවාර්යෙන්ම ඒ අභියෝග ජය ගන්න කේබල්, ඉනිමගවල් වගේ දේවල් භාවිතා කරන්න අවශ්‍යයි කියලා වාර්තා වෙනවා. එවරස්ට් කන්ද කියලා කියන්නේ කොහොමත් ළඟා වෙන්න අපහසු ස්ථානයක් වෙන එකේ. ඒ එවරස්ට් කන්දට යන්න මේ තරම් අමාරු මාර්ගයක් තෝරගන්නේ කවුද කියලා කෙනෙක්ට හිතුණත් අභියෝගවලට ආස මිනිස්සු තමන්ගේ මරණයට අතවනන මේ මාර්ගය ඒ අභියෝගවලට ආසාවෙන් තෝරගන්නවා කියලා වාර්තා වෙනවා. ඒ වගේම කෙනෙක් මේ මාර්ගයේ ගමන් කරන්න අදාළ ස්ථානයට එන්න විතරක් අමතර පැය 10ක් සාමාන්‍ය පුද්ගලයෙක්ට වඩා ගත කරන්න අවශ්‍යයි කියලා අපිට කියන්න පුළුවන්. එහෙම බලනකොට මේ සංචාරක ගමනාන්තය ගියපු කෙනෙක් ආපහු එනකන් විශ්වාස නැති සංචාරක ගමනාන්තයක් කියලා දැන් ඔබට හොඳටම පැහැදිලි වෙනවා ඇති. කවුරුත් දිව්‍ය ලෝකයට යන්න ආස නිසා ඊළඟට අපි මේ දිව්‍ය ලෝකයට යන පාර කියන නමින් හඳුන්වන සංචාරක ගමනාන්තය ගැන කතා කරමු. යෙලෝ මවුන්ටන් කියන නමින් හඳුන්වන මේ කඳුවැටිය ආසන්නයට අපි ඇවිල්ලා පහසුවෙන් ගමන් කරන්න පුළුවන් පාරේ ඉහළට ආවට පස්සේ කන්ද මුදුන ආසන්නයේ අපිට මේ ලෝකයේ භයානකම පාගමනක් සිදු කරන්න පුළුවන් අඩිපාරක් බලාගන්න පුළුවන් වෙනවා. මේ මාර්ගය පොළව මට්ටමේ ඉඳලා මීටර් 2100ක් ඉහළින් පිහිටලා තියෙන නිසා තමා මේ මාර්ගය දකිනකොටම භයානක මාර්ගයක් බවට පත්වෙන්නේ. කාලෙකට කලින් මිනිස්සු අතුරපු ලීවලින් නිර්මාණය කරපු පටු මාර්ගයක් දිගේ තමන්ගේ ආරක්ෂාවට ඇඟේ සවිකරපු කේබල් එක කන්ද විදලා සවිකරලා තියෙන කේබල් එකකට දාන ගමන් තමා අපි මේ මාර්ගයේ ගමන් කරන්න අවශ්‍ය වෙන්නේ. බැරි වෙලාවත් මේ ලෑල්ලක් කැඩිලා අපි පහලට වැටුනොත් අර රඳවලා තියෙන කේබල් එකෙන් අපිව වැටෙන්න නොදී අල්ලගන්න එක සිදු කරනවා. එහෙම බලනකොට මේ සංචාරක ගමනාන්තයේ යන කෙනෙක්ගේ ජීවිතයයි මරණයයි අතර වෙනස තීරණය කරන්නේ ලෑලි කෑල්ලක් සහ කේබල් එකක් කියලා ඔබට පැහැදිලි වෙනවා ඇති. මේ වගේ අමාරුවෙන් හරි මේ මාර්ගය හරහා කෙනෙක් ගමන් කරලා අවසාන ගමනාන්තයට පිවිසුණාට පස්සේ අපේ මේ ලෝකයේ සැබෑම සුන්දරත්වය පේන මනස්කාන්ත දර්ශන ඔවුන්ට දැකගන්න පුළුවන් වෙනවා. එහෙම මනස්කාන්ත දර්ශනයක් බලන්න වැටුනොත් කෑලිවත් හොයාගන්න බැරි වෙන කඳුකර මාර්ගයක් දිගේ ඔබ යනවද කියලා පහලින් අපිට කමෙන්ට් කරලා කියන්න. සාමාන්‍යයෙන් පිහිනුම් තටාකයක් කියලා කිව්වට පස්සේ මේක අනතුරුදායක තැනක් වෙයි කියලා කවුරුත් හිතන්නේ නැහැ. හැබැයි යක්ෂයාගේ පිහිනුම් තටාකය කියන නමින් හඳුන්වන මේ අපි කතා කරන පිහිනුම් තටාකය අපේ මේ ලෝකයේ තියෙන භයානකම ස්වභාවික පිහිනුම් තටාකය විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. හැබැයි ඔබ අනුමාන කළා හරිනම් මේ වගේ තැන්වලට ගිහිල්ලා අත්දැකීම් ලබා ගන්න ආස මිනිස්සු පිස්සුවෙන් වගේ එන තැනක් බවට මේ ගමනාන්තය පත්වෙනවා. සැම්බියාවේ වික්ටෝරියා කියන නමින් හඳුන්වන දියඇල්ල කන්දකින් පහළට ඇදහැරෙන ස්ථානය මේ ප්‍රදේශයට වහින්නේ නැති වියලි කාලයේදී මිනිස්සුන්ට පීනගෙන ගමන් කරන්න පුළුවන් ජලය අඩු තැනක් බවට පත්වෙනවා. අවුරුදු දහස් ගාණක් පුරාවට මේ දියඇල්ල මෙතනින් ඇදහැලුණාට පස්සේ ස්වභාවිකව තාප්පයක් වගේ ගල්වලින් මේ ස්ථානයේ නිර්මාණය වෙලා ඒ තාප්පයට මෙහයින් ජලය පිරිලා පිහිනුම් තටාකයක් ස්වභාවිකව නිර්මාණය වෙලා තියෙනවා අපිට බලාගන්න පුළුවන්. මේ ස්ථානයට කෙනෙක් ආවට පස්සේ ඒ පිහිනුම් තටාකයේ බැහැලා ඔවුන්ට ජලය කන්දෙන් පහළට වැටෙන හැටි අඟලක් දෙකක් දුරින් ඉඳලම බලාගන්න පුළුවන් වෙනවා.
මෙතන ඇති වෙලා තියෙන තාපය නිසා මිනිස්සු පහලට වැටෙන එක එතනින් වැළැක්වෙන එක සිදුවෙන හින්දා තමා ඔවුන්ට මේ දේ කරන්න පුළුවන් වෙන්නේ. බැරි වෙලාවත් ඒ එන ජලපහරේ වෙනසක් සිද්ධ වුණොත් මිනිස්සු ගහගෙන ගිහිල්ලා දියෑල්ලෙන් පහලට වැටිලා අනිවාර්යෙන්ම ෂණික මරණය ඔවුන්ට අත්වෙන එක සිදුවෙනවා. බලන අපිට මේක මාරාන්තික අත්දැකීමක් වුණාට මේ ස්ථානයට ගියපු මිනිස්සු නම් මේක අනිත් අයත් යන්නම ඕන සුපිරි සංචාරක ගමනාන්තයක් විදිහට තමා හඳුන්වන්නේ. දැන් මේ වෙනකොට මේ ස්ථානයේ මරණ විශාල සංඛ්‍යාවක් ඇත්තටම සිදුවෙලා තියෙන නිසා ජීවිතාරක්ෂක නිලධාරීන් වගේම ආරක්ෂාව වෙනුවෙන් නීති හෙමත් සැම්බියාව පනවලා තියෙනවා කියලා වාර්තා වෙනවා. අවස්ථාවක් ලැබුණොත් ඔබ මේ තැනට යනවාද කියලා පහලින් අපිට කමෙන්ට් කරලා කියන්න. ලෝකේ සමහර රටවල් වල තියෙන භූ විෂමතා නිසා සුපිරි අධිවේගී මාර්ග මේ රටවල් වල හැම තැනම හදන්න පුළුවන් වෙන්නේ නැහැ. ලංකාවේ වුණත් කඳුකර ප්‍රදේශවල පාරක් හදන්න කොයිතරම් අමාරුද කියලා අමුතුවෙන් කියන්න අවශ්‍ය වෙන්නේ නැතුවම ඔබ දන්නවා ඇති. මේ වගේ ලෝකයේ මාර්ග හදන්න අමාරුම රටක් තමා බොලීවියාව කියලා කියන්නේ. ඒ නිසාම ගොඩක් බාධක මැඩගෙන යන්න සිදුවෙන මේ රටේ තියෙන එක්තරා මාර්ගයක් මරණයේ මාර්ගය කියන නමින් පවා මේ වෙනකොට හඳුන්වනවා. හැබැයි හැමදාම මිනිස්සු ආස කළේ තමන්ට අභියෝගයක් ලැබෙනවා නම් ඒකට නිසා දැන් මිනිස්සු සංචාරක ගමනාන්තයක් විදිහට මේ මාර්ගයේ ගමන් කරනවා අපිට බලාගන්න පුළුවන්. 1930 ගණන්වල මුලින්ම නිර්මාණය කරලා අවසාන කරපු මේ මාර්ගය බොලීවියාවේ අගනගරය දුෂ්කර ගම්මානවලට සම්බන්ධ කරපු එකම මාර්ගය බවට ඒ කාලේ පත් වුණා. ඒ නිසා මේ ගම්මානවල ජීවත් වුණ මිනිස්සුන්ට කොහොම හරි මේ මාර්ගයේ ගමන් කරනවා ඇර වෙන විකල්පයක් තිබුණේ නැහැ. මේ බොලීවියාව කියලා කියන්නේ අධික වර්ෂාපතනයක් ලැබෙන රටක් නිසා එහෙම වැසි ඇද වැටුණ ගමන් මේ මාර්ගය ලිස්සන සුළු වෙලා මාර්ගයේ ගමන් කරන මිනිස්සු වාහනත් එක්කම නිකන්ම ලිස්සලා ප්‍රපාතවලින් පහළට වැටෙන එක සිදුවෙනවා. මේ වීඩියෝ දකිනකොට වුණත් ඔබට මේ මාර්ගය ලංකාවේ තියෙන අන්තිම නරක පාරකටත් වඩා නරකයි කියලා හොඳින්ම පැහැදිලි වෙනවා ඇති. ඒ කොහොම වුණත් දැන් මේ වෙනකොට මේ මාර්ගයට වඩා ටිකක් හරි වැඩිපුර ආරක්ෂිත මාර්ගයක් බොලීවියාවේ රජය නිර්මාණය කරලා තියෙන නිසා සාමාන්‍ය මිනිස්සු මේක වැඩිය භාවිතා කරන්නේ නැහැ. හැබැයි අදටත් රාසජනක අත්දැකීමක් ලබා ගන්න ආස සංචාරකයන් අපූරු සංචාරක ගමනාන්තයක් විදිහට මේ මාර්ගය භාවිතා කරන එක සිදු කරනවා. මේ මාර්ගයේ ගමනක් යන්න ලැබුණොත් ඔබ තෝරගන්න වාහනය මොකක්ද කියලා පහලින් අපිට කමෙන්ට් කරලා කියන්න. කන්දක් නගින්න නිර්මාණය කරපු ස්ථීර පඩිපෙලක් තියෙනවා නම් ඒ කන්ද නගින්න හරිම ලේසි වෙනවා කියලා අනිවාර්යෙන් ඔබට හිතෙනවා ඇති. හැබැයි අපි මේ ඊළඟට කතා කරන සංචාරක ගමනාන්තයේදී නම් මේක ඇත්තක් බවට පත් වෙන්නේ නැහැ. ඒ විදිහට 1942 අවුරුද්දේ නිර්මාණය කරපු හවායි වල පිහිටලා තියෙන හයිකු කියන නමින් හඳුන්වන මේ පඩිපෙල මුලින්ම මේ කන්ද මුදුනේ සවි කරලා තිබුණ රේඩියෝ ඇන්ටනාවට හමුදාවේ පුද්ගලයන්ට ළඟා වෙන්න නිර්මාණය කරපු පඩිපෙලක් බවට පත් වෙනවා. හැබැයි දැන් මේ වෙනකොට මීටර 850ක් උස මේ කන්ද නගින්න සංචාරකයන් තමයි මේ පඩිපෙල සම්පූර්ණයෙන්ම භාවිතා කරන එක සිදු කරන්නේ. මේ පඩිපෙල තරණය කරනකොට හිතාගන්න බැරි තරම් ලස්සන මනස්කාන්ත දර්ශනයක් අපිට දැකගන්න පුළුවන් වුණත් පඩි 4000කට වඩා ඒ දර්ශනය දැකගන්න අපිට නගින්න නම් සිද්ධ වෙනවා. ඒ වගේම සමහර ස්ථානවලින් මේ පඩිපෙල කොයිතරම් ආනතියකින් නිර්මාණය කරලා තියෙනවාද කියනවා නම් පඩිපෙල නගින බහින සංචාරකයන්ට කලන්ත ගතියක් පවා හැදෙනවා කියලා තමා වාර්තා වෙන්නේ. ඒ වගේම අධික වර්ෂාව තද සුළං වගේ දේවල් මැද්දේ මේ පටු පඩිපෙල ලිස්සන නිසා බැරි වෙලාවත් ලිස්සලා ගියොත් විශාල දුරක් යනකන් අපිට මේ පඩිපෙල දිගේ පහළට වැටෙන්න තමා සිද්ධ වෙන්නේ. වතාවක් මේ පඩිපෙල තරණය කරන ගමන් හිටපු කාන්තාවක් එහෙම ලිස්සලා ගිහින් වැටිලා එයගේ සිරුර දවස් ගානකට පස්සේ තමා මේ කඳු වැටියේ ප්‍රපාතයකින් හොයාගෙන තියෙන්නේ. හැබැයි එහෙමයි කියලා මේ භයානක සංචාරක ගමනාන්තයට යන මිනිස්සුන්ගේ අඩුවක් ඇත්තෙත් නැහැ. අන්න ඒ හේතුව නිසා තමා අපිට මේ ස්ථානය හෙමත් අපේ මේ ලෝකයේ තියෙන තවත් භයානකම සංචාරක ගමනාන්තයක් විදිහට පෙන්වලා දෙන්න පුළුවන් වෙන්නේ. ඊළඟට අපි කතා කරන්නේ තියෙන අඩියක් ගන්න ඇඟ හිරිවැටෙන අත්දැකීමක් ලබා ගන්න පුළුවන් ඔස්ට්‍රියාවේ පිහිටලා තියෙන භයානක සංචාරක ගමනාන්තයක් ගැන. සුපිරිම ත්‍රාසජනක අත්දැකීම් ලබා ගන්න ආස මිනිස්සු නිරන්තරයෙන් ගමන් කරන මේ අපි කතා කරන කඳු තරණය කරන ස්ථානයට යන කෙනෙක්ට කඳු වැටිවල තියෙන ගල් පතුරුවල එල්ලිලා ඉහළට නගින්න අවස්ථාව ලැබෙනවා වගේම අන්තිමට මුදුනට යන්න මේ කේබල් වලින් නිර්මාණය කරපු පඩිපෙලක් හරහා යන්නත් සිද්ධ වෙනවා.
මුලින්ම අපි සාමාන්‍ය විදිහට කඳු වැටියේ එල්ලිලා ඉහළට ගියාට පස්සේ ඒ කන්ද මුදුනේ ඉඳලා ඊළඟ කන්දේ මුදුනට යන්න සම්පූර්ණයෙන්ම පඩිපෙලක් අපිට භාවිතා කරන්න සිද්ධ වෙනවා. ඒ පඩිපෙල රැහන් කිහිපයක් කඳු මුදුන් දෙක අතර සම්බන්ධ කරලා ඒ රැහන් හරහා හරස්සතට යකඩ කූරු යොදලා තමා නිර්මාණය කරලා තියෙන්නේ. මීටර් 40ක් දිග මේ පඩිපෙල හරියට කකුලක්වත් තියාගන්න බැරි වෙනස්ම භයානක පඩිපෙලක් බවට පත්වෙනවා. ඒ වගේම කේබල් වලින් මේ පඩිපෙල නිර්මාණය කරලා තියෙන නිසා කොයි වෙලාවෙත් මේක පැද්දෙනවා වගේම තද සුළඟක් ආපු වෙලාවට අපිවත් එක්කම දෙපැත්තට වැනිනවා බලාගන්න පුළුවන්. ඒ එක්කම තද මීදුමක් ආපු වෙලාවට අපි ඊළඟ කේබල් එකට අඩිය තියෙන දුර ප්‍රමාණය ඇර ඊට වඩා කිසිම දෙයක් ඉදිරියෙන්වත් පහලින්වත් අපිට බලාගන්න පුළුවන් වෙන්නේ නැහැ. එතකොට නිකන් කොයි වෙලාවෙ අපිව මෙතනින් පහලට වැටෙයිද කියලා හැඟීමක් ඇති වෙන නිසා මේ සංචාරක ගමනාන්තය ගොඩක් භයානක තැනක් බවට පත්වෙනවා. මේ ගමනාන්තයේ ගමන් කරන්න අභියෝගයක් ලබා දුන්නොත් ඔබ ඒක බාරගන්න සූදානම්ද නැද්ද කියලා පහලින් අපිට කමෙන්ට් කරලා කියන්න. අද මේ වීඩියෝ එකෙන් අපි කතා කළේ අපේ මේ ලෝකයේ තියෙන සාමාන්‍ය සංචාරක ගමනාන්තවලින් වෙනස් වෙලා ත්‍රාසජනක අත්දැකීම් ලබා ගන්න පුළුවන් සංචාරක ගමනාන්ත ගැන. මේ වගේ තව සංචාරක ගමනාන්ත තියෙන නිසා ඒ තැන් ගැනත් ඔබ දැනගන්න ආසනම් මේ ගැන පහලින් අපිට කමෙන්ට් කරලා කියන්න. ඒ විදිහට මේ වීඩියෝ එක බලලා ඔබට දැනුමක් ලැබුණා කියලා හිතනවා නම් වීඩියෝ එකට ලයික් එකක් කමෙන්ට් එකක් දාලා අපිට සහයෝගයක් දෙන්න අමතක කරන්න එපා. මේ වගේම දැනුම ගේන තවත් අලුත්ම වීඩියෝ එකකින් අපි ඉක්මනට මුණ ගැහෙමු.